සම්මාතම් බුද්ධෝ ඉතී රූපෝ ආමෝල මතකද ආසේතු සරණ තිස්ස හැබැයි මේ සරණ තිස්ස නෝ එහෙමයි ඔහේ අඳුරන්නද උස් මහත් වෙලා එනිදුම්කෝ මට සමා වෙන්න තියාන්දි. ඔයාට කියව අපි අමතක කරමු සමතිස්ස. මහාන වෙන්න කියලා පන්සලේ නැවතුණ හිතට මොකද? මගේ මොකද්ද අවාසනාවකට ඒක දිහිදරි අපි හම්බ. මේ පරණ දේවල් අපි අමතක කරලා ඉදිරි අනාගතේ යහපත්ව දකින්න. එහෙම අපි පොඩි පන්සලත් සෑහෙන වෙනස් වෙලා තියෙනවා. කාලය හැමදේම වෙනස් කරන සරණ තිස්ස මට පන්සල වෙනුවෙන් මොනව හරි කරන්න ඕන අපේ හාමුදුරුවෝ. ඉස්සරහට කටින පින්කම් මාසෙත් නිසා නරකද බුදුමාලිගාව තින්තාලේප කරවති. කොච්චර දෙයක්ද සරණ තිස්ස? මොකද අපේ දායක ඇත්තෝ එච්චර වත්කමක් තියන අය නැහැ නෝ. මං සයිමන් බාසුන් නැට එන්න ගියා. එහෙම නේ අපේ හාමුදුරුවෝ. මං දන්න හොඳ බාසුන් කෙනෙක් ඉන්නවා. එයාට කියන බඩු දීක දීලා මං පන්සලට එවනවා. මොකෝ පෞරාණික බවට හානියක් නෙවෙයිනක් ඉතින්. හැබැයි සරණ තිස්සගේ කෙනෙක්. එහෙනම් හාමුදුරුවෝ අපි ගිහිල්ලා එන්න. මං කොහොමරි හොයලා දෙන්නම් මයි පුතේ. මිතන්නේ මේ සරණ තිස්ස මහත්තයා කිව්ව බාසුන් නැහැ. එහෙමයි හම්බුර. එහෙමනම් අපි බුදුමැදුරට යමු.
ඒ බාසුන් නැහැගේ පුතා වෙන්නේ. එහෙමයි අපේ ආඳුරනේ. පුතා කීවෙනි පන්තියේද? 6 වෙනි පන්තියේ අපේ ආඳුරනේ. දාම් පාසල් යනවා. එහෙමයි අපේ ආඳුරනේ. බාසුනේ මොකද වෙරි අද කොහොම හරි වැඩක් කරමු පුතා ඔය පොඩි පින්සල ගන්න කවදාවත් නේත්‍ර තියෙන හැටි නම් බලන්න බැරි වේ. අනේ බුදුහාමුදුරුවනේ මගේ ඇස් දෙක නම් හන්ද කරන්න එපා. අතුර ගිහිල්ලා ලොකු හාමුදුරන්ට දෙන්න. මං ගිහලා අඟපත හොදගෙන ඉන්න.
පුතේ පුතා මූණ හොදගෙන එන්න මං ගිහලා ලොකු ආම්දුර හම්බලා කියලා එන්න වැඩි හරියටම හරිනේ. වැඩක් කරොත් මහත්තයා ඉතින් ආයෙත් කිරිගහට යන්න වගේ තමයි. මෙන්න මම පොඳු වෙච්ච ගා. හ්ම්. මේ ගොනා ලස්සනද?